මහත්මනි මම මේ කරුණක් ඔබ දෙපළගේ විශේෂම ප්‍රසන්න රත්නක මැතිතුමාගේ අවධානයට යොමු කරනවා ඔබතුමත් නියෝජනය කරන ජනතාවට මුහුණ දෙන ප්‍රශ්නයක් නිසා ඔබතුමා දන්නවා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආශ්‍රිතව ඇත්ත වශයෙන්ම ලියාපදිංචි කුලී රථ 2000කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා ගරු අමාත්‍යතුමා හොඳින් දන්නවා විශේෂයෙන්ම කුලී රථ සේවයේ සමිති 6ක 1057කුත් ටෙන්ඩර් ක්‍රමයට කවුන්ටර් 6ක් හරහා 1000කට වැඩි ප්‍රමාණයකුත් කුලී රථ සේවාවෙත් ඒ වගේම ඔය විදේශිකයින් ප්‍රවාහනය කිරීමේ කරන සේවාවෙත් නිරත වෙලා සිටිනවා විශේෂයෙන්ම මේ පහුගිය දවසක ගුවන්තොටුපළ බහර ඇමතිතුමා තීන්දුවක් අරගෙන තිබෙනවා මේ සේවාවන් වලට Uber සහ PickMe කියන ආයතන දෙකක් ඇතුළු කරලා මම දන්නේ නැහැ මොකක් හරි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරාද නැද්ද කියලා දැනට දැනගන්න තිබෙන තොරතුරු අනුව එහෙම කිසිම ප්‍රසම්පාදන ක්‍රමවේදයක් අනුගමනය කරලා නැහැ මේ 2200කට පමණ වැඩි ප්‍රමාණයක් මිනිස්සු ජීවත් වුණු ජීවිතාව දැන් කෝවිඩ් නිසා බංකොලොත් භාවය නිසා කොරෝනාත් එක්ක ඔක්කොම මේ ඒගොල්ලෝගේ ඔය වාර ගණනක් අඩු වෙලා තියෙනවා හරි ඒගොල්ලන්ට සාමාන්‍යයෙන් එක වාහනයකට තිබුණේ වාර 5ක් 6ක් වගේ ප්‍රමාණයක් ඒකත් හොඳටම අඩු වෙලා තිබෙනවා ඒ මිනිස්සු දන්නවනේ ඉතින් ලීසින් ගෙවනවා ෆිනෑන්ස් කරලා ලොකු අමාරුවක වැටිලා ඉන්නේ ඉතින් මේ ප්‍රශ්නෙට PickMe සහ Uber එකත් මේ බොහොම අත්නෝමතික විදියට මේ ඇතුල් කරලා තියෙනවා මෙහෙමයි අලුත් විදිහට හිතන්න ඕන කාලයක් ඇවිල්ලා තියෙන මේක හරි නමුත් ඉන්න මිනිස්සු ටික නැති කරගෙන එහෙම කරන්න හොඳ නැහැනේ මේක කටාන මැතිවරණ බල ප්‍රදේශයේ විශේෂයෙන්ම විජිත් විජිතමුනි සොයිස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි අපි මේ තොරතුරු ටික ලබා ගත්තේ ඒ කුලී රථ සංගම්වල ඒ සමිතිවල ඒ සිරු දෙනත් අපි හමු වුණා ඉතින් මම අහන්න කැමති බොහොම පැහැදිලිව මෙහෙම මහා පරිමාණයේ කුලී රථ ආයතන දෙකකට මේ මිනිස්සු 2000ක 2200ක ජීවනෝපාය ඇත්තටම අහිමි කරලා එහෙම ලබා දීම වැරදි දැන් Uber PickMe කියලා දැන් ඇඩ්වර්ටයිස්මන්ට්ස් උත් දානවා මේ එයාපෝර්ට් එක ඇතුලේ මං කියන්නේ මොකද්ද ක්‍රමවේදය කොහොමද මං කියන්නේ නැහැ එහෙම නොකරන්න කියලා මං කියන්නේ අර මිනිස්සු 2000 ගානකගේ රැකියාව සුරක්ෂිත කරලා ඒ අයටත් රැකවරණයක් ලබා දෙමින් මොකක් හරි ප්‍රසම්පාදන ක්‍රමවේදයක් තුලින් ක්‍රියාත්මක කරන එක සිදු කරන්න තිබුණා එහෙම නෙමෙයි සිද්ධ වෙලා තිබෙන්නේ ඒ නිසා මම අවධානය යොමු කරනවා ඔබතුමාගේත් ඒ වගේම ගුවන්තොටුපළ අදාළ ඇමතිවරයාගේත් අවධානය මේ මිනිස්සු 2000කගේ පවුල් 2000කට වැඩි ප්‍රමාණයක් ඒ අයගේ ජීවිත අනාථ කරන්න එපයි කියලා මම ඉල්ලීමක් කරනවා මම මීට පෙර මේ අමාත්‍යාංශයේ ගුවන්තොටුපළ බාර අමාත්‍යවරයා හැටියට කටයුතු කරද්දී සංචාරක ව්‍යාපාරයේ මගේ අමාත්‍යාංශය අතට තිබී තියෙන විපක්ෂ නායකතුමනි සංචාරකයන්ගේ ලොකු ඉල්ලීමක් තිබුණා මොකද අද ලෝකෙම Uber එකත් එක්ක ඒ වගේම PickMe එකත් එක්ක සම්බන්ධතා ගොඩනගාගෙන සංචාරකයෝ පුරුදු වෙලා තියෙනවා ටෙලිෆෝන් එකකින් බුකින් එක දාගෙන ඇවිල්ලා ගන්න ඒක ඕනම ජාත්‍යන්තර ගුවන්තොටුපළක सिद्ध वे दिया संचारको इली मरलाबुना बहु काल मे कट्युत करा निकल मे दिखी दिख साकना कर्ण क्रम वेदे पीली बांधव एनिशा उबतुमावेन कारण कटांट बलपान गुडाक वाहन लियापादीनो एयरपोर्ट के लियापादीनो अभी एगोलांट योजना करा ऊबे के हर PickMe के हर रजिस्टर निकला එතකොට ඒගොල්ලන්ට පුළුවන් අර කෝල් එක ගන්නකොට ආසන්නෙන් ඒගොල්ලන්ට කනෙක්ටිව් එකට යටතේ එතනට අවිල එක ගෙනියන්න. ඒ නිසා අපි ඒගොල්ලන්ට ඒ යෝජනාව කරා. එතකොට මොකද ඔබතුමා ඔය කියන වාහනවලට දවසක් අර දවසක් සමහර විට දවස් දෙකකට සැරයක් තමයි ට්‍රිප් එකක් හම්බෙන්නේ. එතකොට අනිත් දවස් දෙක ඒගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක ක්‍රම මොකද නැත්නම් අපි සංචාරකෝ දිහා බල්ලා ගණ කරනවා නම් මේ යෝජනාව තමයි අපි යෝජනා කරේ. හැබැයි එහෙම කරනකොට अभी बलापुरुना ये वे तूब PickMe के यम किसी आदाय आयतन लबा गांड इतो अपेम आयतन लियापदू न हम एक करगान पुल अंगित ए अणु वेन्नु ओणि मंगितने काट योजना करे अभी कर्म के नूतनवादेट नवीकरणेट अलुत्संकल्प गिनेट तरंगकारिवेडिकरणेट පාරිභෝගිකයාට ප්‍රශස්ත විශිෂ්ට සේවාවක් ලබා දීම ගැන කිසි ප්‍රශ්නයක් නැහැ.
ඒවා හොඳ දේවල්. නමුත් ඔබතුමා පොඩ්ඩක් හිතන්න ඔබතුමාගේම චන්දබල ප්‍රදේශ වෙන ගම්පහ දිස්ත්‍රික්කයේ කුලී රත සේවයේ සමිති 6ක නිරතුණු 1057ක් මම මේ හරියටම කියන්නම්. ඒ වගේම ටෙන්ඩර් ක්‍රමය හරහා තවත් සේවා 6ක් 1000ක වාහන. එතකොට ජන ජීවිත 2000කට වැඩි පවුල් ප්‍රමාණයක්. මං කියන්නේ අපිට කියන්න බෑනේ ඔයාව Uber එකට යන්න PickMe එකට යන්න කියලා මේ රටේ නිදහසක් තියෙනවනේ. මේ රටේ මානව අයිතියක් තියෙනවනේ. ඒ මිනිසුන්ට අයිතියක් තියෙනවා තමන් කරන ජීවනෝපාය මේව කරන්න. මම කියන්නේ ඇයි ඒ අයගේ ජීවනෝපාය සුරක්ෂිතභාවය කරන ගමන් මේ වෙනස්කම් සිදු කරේ නැත්තේ? කොහො මොකද්ද ප්‍රසම්පාදන ක්‍රමවේදය? නැත් තප්පර දෙන්න ඔබතුමා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් බොහෝ රටවල දරු කතානායකතුමනි ඒ ගුවන් තොටුපළ ආශ්‍රිතව ලියාපදිංචි කුලීරක සේවාවන් වලටත් ප්‍රමුඛ ස්ථානය දෙනවා. ඒ ප්‍රමුඛ ස්ථානය ලබා දෙමින් ඔය අමතර ආයතන වලටත් දැන් ලබා දෙනවා. දැන් කොහො මේගොල්ලොන්ට ඇඩ්වර්ටයිස් කරන්න කිසිම අවස්ථාවක් නැහැනේ. Uber එකටයි PickMe එකටයි පුළුවන් ඇඩ්වර්ටයිස් කරන්න මේ පරිශ්‍රය තුල, ගුවන් තොටුපළ පරිශ්‍රය තුල. මොකද මේ කුලීරක සේවාවන් වල මොනවද මේ සමිති 6 ඇයට මොකද ඒ ඇයට තියෙන අවස්ථාව? ඒ නිසා මම නෑ මම ඔබතුමාගෙන් එකක් කියන්න කැමතියි. ඉල්ලීමක් කරන්න කැමති මේ පවුල් 2000ක් වාහන 2000ක් ජීවනෝපාය කරගෙන ආපු මේ ජීවනෝපාය සුරක්ෂා කරමින් ඒ මිනිසුන්ගේ ජන ජීවිත විනාශ නොවන ආකාරයට මේක කළමනාකරණය කරන්නයි කියලා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්. ඒක දීලා ඇති. හැබැයි ඔබතුමාව දැනුවත් කරන්න ඔය හැම සංගමයකටම ගුවන් තොටුපළ ඇතුලේ කවුන්ටර් එකක් තියෙනවා. ඒගොල්ලන්ට එන සංචාරකයෝ එතනට ඇවිල්ලා ඒගොල්ලන්ගේ කවුන්ටර්ස් ටිකෙන් පාවිච්චි කරන්න පුළුවන් විපක්ෂ නායකතුමනි. හැබැයි ඌබලාට පිග්මිලාට දීලා නැහැ කවුන්ටර්ස්. ඒගොල්ලන්ට පාක් කරන තැන ඇඩ්වර්ටයිස්මන්ට් එක විතරයි දාලා තියෙන්නේ. මම දන්නවා මොකද ඔතන අපේ පාක්ෂිකයෝ පවා ඉන්න ඔතන ඔබතුමා දන්නවා ඕක ඉතිහාසයේ ඕක මේ හැම පවතින රජයක්ම එක එක්කෙනා දාලා සමිති හදාගෙන මහා අනවශ්‍ය දෙයක් වෙලා තියෙනවා. මේක කරගන්න බෑ. මොකද මිනිසුන්ගේ ලීස් එක ගෙවා ගන්න බෑ. හොඳම සංචාරකෝ ඉන්න කාලෙටවත් ඕක කරගන්න බෑ විපක්ෂ නායකතුමනි. අපි යෝජනා කරා එක සමිතියකට දෙන්න පුළුවන් ප්‍රමාණය සීමා කරන්න කියලා ඉවිලි. ඒකට කියන්නේ ඕක වෙනම මාෆියා එකක් එතනත් යනවා. හැබැයි අපි සංචාරකයෝ දිහා බලමු. මොකද සංචාරකයන් ලැබෙන ආදායම රටට විශාලයි. ඩොලර් ආදායමක් ලැබෙනවා. ඒ අයට ඒ සැලකිලි දෙන්න ඕනේ. ඒ අයට ඒ වරප්‍රසාදය දෙන්න ඕනේ. ඔබතුමා වැඩිදියට තේරුම් ගත්තා මම යෝජනා කරේ. අපි බල කරන්නේ නැහැ ඔයගොල්ලෝ PickMe Uber ගන්න කියලා. හැබැයි ඒගොල්ලන්ට රෙජිස්ටර් වුණොත් අරකට වඩා ඒ කියන්නේ ඒකේ දුවන ගමන් අමතර ආදායමක් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගේ ඒ ආරක්ෂාවත් සුරක්ෂිත වෙනවා. ඒ යෝජනාව තමයි අපි කරේ. මම ගරු ඇමතිතුමා මේ ප්‍රශ්නය පිරිසිදු අරමුණින් ඉදිරිපත් කරේ අර පවුල් 2000කගේ ජන ජීවිත ගැන හිතලා. ඒ වගේ මම කියන්න කැමතියි මේක මම ඉදිරිපත් කරේ කිසිම මාෆියාවක් වෙනුවෙන් නෙමෙයි, ගුවන් තොටුපළ කුලීරත සේවා ඒකාබද්ධ සංගමයේ විශේෂයෙන්ම ගාමිණී කෙවිතියාගල සංගමයේ සභාපතිතුමා ප්‍රමුඛ මේ පවුල් 2000ක් වෙනුවෙන් තමයි මම මේ ප්‍රශ්න ඉදිරිපත් කරේ. මම නැවතත් කියනවා ඒ වාහන 2000 ඒ ජීවනෝපායට අගතියක් නොවන ආකාරයට මේ වැඩපිළිවෙල කළමනාකරණය කරලා ඒ මිනිසුන්ට ප්‍රමුඛතාවය ලබා දීලා වැඩ කටයුතු කරන්න කියලා කරුණාකරලා ගුවන් තොටුපළ ඇමතිතුමාට සඳහන් කරන්න.